තාර්මකුවත්නය අපි පාරයි එලියයි අපට තුන්න ඒක තමයි අපට අපහත්කොම. හොල් දන්නම් අලි එනවා ඒ අලිිකඒලෝල දන්ටව යා දංඟවා කියෙර හබිය එන්න ඩල්ෙ රජයට කියන්ටව අලික ලෝල දන්න කියලා. ඉස්පිතාලේයක් නෑ ලඟ ඉතින් අපි හරි දුස්කර න එකම? ඉින් පාරේවාහනේ ගිහිල්ලා ඉතින් ස්විතාලිකට ගිහිගෙනකොට තව ඉඩ වැඩියෙනවා. ඇහුුණ අද මේ ගැමියන්ගේ හඬයි. මේ අයි ලොකුලොකු දේවල් ඉල්ලන්නේ නෑ. ගම සංවර්ධනය කරනකොට මේ උදවියගේ අපේක්ෂාවන් ගැන තමයි මෙහෙම කියන්නේ. මේ උදවියගේ අදහස් වලට ඇහුම් කන් දෙන්න පිරිසක් නැහැ. යන්න තැනක් එහෙමත් නැත්තම් සභභවකුත් නෑ අන්න ඒහින්ද වෙන්න ඇති මොකක් හරි ජනමාධ්‍යයකින් අල්ලන මයික්‍රෆෝනයකට මේ අයගේ දුක කියන්නේ හැබැයි ආය මේ විදියට තැන්තැන්වල ගිහින් මෙයාලගේ දුක කියන්න ඕන නෑ ඒකට හොඳ තැනක් මේ වන කොට නිර්මාණය වෙලා තියෙනවා අන්න ඒ ගැනයි මේ කතාව ජාතික සංවර්ධනය දී ග්‍රම සංවර්ධනය හිමිවන්නේ ප්‍රමුකස්ථානයක්. ග්‍රාම සංවර්ධනී ලක්ක සපුරා ගැනීම තුළින් ජාතික සංවර්ධනය අපේක්ෂාවන් වෙත පහසුවෙන් ලඟාීියහැකි බව විදවතුන් රැසක් පෙන්වා දෙෙනවා. ග්‍රාම සංවර්ධනය ගැන කතා කරන විට ප්‍රජාසාභාගිව සංවර්ධන සංකල්පය අමත කරන්න බෑ. ර්තමාන බොහෝ රටවල් අත්හතා බලමින් සිටින තවත් උපය මාර්ගක සංවර්ධන ප්‍රවේශයක් විදිහට මේ හඳුන්නන්න පුළුවන්. ප්‍රජාසාහභාගිත්ත සංවර්ධන ප්‍රවේශයේ තුළින් ඉහළ සිට පහල්ට ක්‍රියාත්ම කරන සංවර්ධන ව්‍යාපති වෙනුවට ජනතා කේන්ද්‍රී සංවර්ධන වැඩසට න්දියත් කළ හැකි බාවිද්‍යවත්මතයයි නග්‍රී කරන පරිසර එක සීත කාමරවල සිට සකස් කරන සංවර්ධන ව්‍යාපති, ග්‍රාමිය මට්ට මේ දී අසාර්ථක වන බව ග්‍රමිය ජනයාගේ විශ්වාසයයි. තම ලැදියාවන් ඕනෑ එපාකම් සමඟ එවැනි සුදු කරපටි සංවර්ධන ව්‍යාපති නොපෑහැෙන බව ඔවන්ගේ විශ්වාසයයි. සහාගිත්ව සංවර්ධන ප්‍රවේශයේ වඩාත් උජිත වන්නේ මෙන්න මේ පසු බිමතුර බව සංවර්ධනය සම්බන්ධයෙන් කරුණු දක්වන වියතුන් පෙන්වා දෙෙනවා. දහස ලබා වසර හැත්ත පහක් ගතවෙලත් තවමත් අපට සංවර්ධනය කරා පැමිණීමට නොහැකිවන්නට ඇත්තේ අපට උචිත සංවර්ධන ප්‍රවේශයක් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි නිසාවෙන්න පුළුවන්. සංවර්ධනය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජය අලුතින් හඳුරනා දුන් ජන සභහ වැඩසටාන සුදු කරපටි සංවර්ධන ක්‍රමෝපායන් සම්බන්ධයෙන් අප තුළතිබූ විවේචනවලට කදිම පිළිතුරක්. යන සභා ක්‍රමයේ තුළින් සීතකාමරවල සිට සැලසුම් කරන සංවර්ධන යෝජනා වෙනුවට ගමට අත්‍යාවශ්‍ය ගැමයාට වඩාත් ප්‍රයෝජන සංවර්ධන ව්‍යාපති හඳුනා ගැනීමේ හැකිියාව ලැබෙන බව නොරහසක් න්න මේ වෙන කොට ජනසාාක්‍රමේ ආරම්භ කොට දිස්ත්‍රික් මට්ටමෙන් නසභාපීටවීමේ වැඩසටන ආරම්භ වෙලා ඒ ප්‍රථම අධියරයටතේ ලංකාවේ සෑම දිස්ත්‍රික්ක එකම ජනසභාපීටවීම ආරම්භ කෙරමින් යනවා ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පළමුුවෙන්ම පීට වූ ජනසභාව කටයුතු එකකුදදා මහනුව ගුරුදන ග්‍රම නිල්ධරී වසම කේද්‍රරගන්නන්මින් සිදු කෙරුුණා. ඒ ගුරුදනිය මහා විද්‍යාලයේදී හනුරදිස්ත්‍රික් ේකම් න්දනත දෙන්නකොෝන් මහතා ඇතුු මහනුරදිස්ත්‍රිකේ රජය නිලධාරීින් සහ ජාතික ජනසබාලේකම් කාරර්යාලේ අධ්‍යක්ෂ අ ලංක හිට්ටියාර් මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය වන මහනුරදිස්ත්‍රික්කේ පළමු ජන සභාව පිහිටුවීම කටයුත්තට ගුෘුදනය ගම මේ බටිහිරගාම නිලධාරී වසමේ පිරිසක් රැස් වෙලා හිටියා ජනසබා පිටුවන්න එන්න කියන පණවිඩේට මේ අය ඇවිත් හිටියත් මොකක්ද මේ ක්‍රමය කියලා මේ අයගෙන් වැඩිදිනෙක් දැනගෙන හිටියේ නෑ. මහනුවර දිස්ත්‍රික්ලේකම් චන්දන දෙෙන්න්නකෝන් මහතා ජනසභා ගැන කරපු පැහැදිලි කිරීමෙන් ජනසභා සංකල්පය සහ ඒ ග්‍රාමීය සංවර්ධනයට වැදගත්වන ආකාරය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්නට පැමිණ සිටි සිරු දෙනාටම හැකියාව ලැබුණා ජනසබා ගැන දන්න නොදන්න හැමෝටම මේ කතාව හරි වැදගත්. ඇතිකරු ජනාධිපත්තුමන්ගේ මෝලික සංකල්පයකට අනුව මේ ජන සභාක්‍රමය ක්‍රියාත්ම කරන්න සූදානම් කරලා තියෙනවා එක මූලික අධියර තමා මේ වෙන විට ක්‍රියාත්මක වෙන්නේ නියමූ ව්‍යාපෘතියක් හැටියට මේ වැඩසටාන තුළින් බලාපොරොත්තු වෙන්නේ ඔබගේ වසම තුළ ක්‍රියාත්මක වියයුතු සංවදධන යෝජනා ඔබ ම තීරණය කරලා ඒවා ඉහල මට්ටමට ගෙනයාම්. ඇත්තකින් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාධනයට ඔබගේ දායකත්වය ලවා ගැනීම ොකොද උගක් වෙලාවට මෙතෙක් ක්‍රාත්මක වෙන්නේ ඉහලින් තීරණය කරනවා මේ දේවල් කරනවා මේ පාරකාපට් කරනවා මේ පුට්ටෝක එක අදනවා නැත වෙනත් සංවල් මේ ප්‍රජාශාලාවදනගල ඉහලින් තීරණය කරනවා පහල්ලට එන ක්‍රමයක් තමයි අදට පවදිී. මේ ජන සභා ක්‍රමය තුළ උත්සාහ කරන්නේ ඔබගේ යෝජනා, සහ ඔබගේ සංකල්ප පහල සිට ඉහලට ගෙන යන ක්‍රමවේදයක්. මේකෙදී බලාපොරොත්තු වෙන්නේ ඔබ තමයි ඔබේ වත්සමට අශ්‍ය මොනවාද කියනක තීරණය කරන්නු. ඒකෙදී විශේෂයෙන් රජයේ පැත්තෙන් දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රදේශ අත්‍ය අවශ්‍ය සංවර්ධන යෝජනාටික විශේෂයෙන් පාරවල් ඇලවල්, වෙනත් ඒ වගේ සංවධ්‍යනද බැමිවද පාර ලාරක්ෂා කරගන්න තියෙනවා. ඉලන්න පරිසර වැටසටහන් තියනවා ගැටලු තියෙනවා නමුත් ඒවට විසඳුම්මොනවාද කියන එක ෆිටිං ඇවිල්ලා කියනවට වඩා ඔබ තමා දමේ ජීවත්වෙන ජනතාව තමා දන්න. මම එක උදාරණයක් විතරක් කියන්නම් ඔබට දැනගන්ඩ ම මුල් පත්වීම අරංගේ වලපන පලපනයේ ප්‍රදේශයේ ගිල්ල එක අමුණක් හදන්න යනකොට අමුණ අවස්ථා ගන්නාවකති කඩාන ගීන් දින වාන මාගගේ ඉජිනේරවරයා ගහි එක් කරන ියාන්ගුව මේක හදන්ද බෑ කියලා. ඊට පස්සේ මම එත් එක්ක නැතුව නැවත කාර්මික නිලධාරීවරයා එක්ක ගිහිල්ලා ඒ අන අවස්ථාවේ ඒ වෙල්ලායේ වයසක ගොයි මාතරු දෙන්නේ වැඩ කරමින් ඉඩිය මංවා මාමා එන්ඩකො පොට්ඩක්ේ හලා මං ඒගොල්ලොගෙන් ඇහ්ව මේ අමුණ අපි හදන්ඩාවේ මේක ඇයි මේ නිතර පඩාගෙනන්නේ පසුවා මහත්තයෝ මේ තියන තැන ගැහුවොත්. මේක යකඩෙන් ගැවුවත් කඩාගර යනවා හුව හේතුව තමා මේ මහකොඩුගල ඉඳම් මේ වතුර පාරෙන්නේ මේක මහාවර්ෂාවට මෙහා මහා විශාල ගල්ලෙනවා ගල් ඇවිල්ලා මේකට වදිනවදුනම් ගලවන්න. ඒක නිසා ඔබතුමාලට පුළුවන්න්නම් මෙතන තැනතු අඩි දහයක් පල් හට කල්ලලා මුුණ හදලා අර උඩින්ගෙන ඇලට සම්බන්ධ කරලා දෙන්න කුඹුරු කෑලි දෙක්කට විතරයි වතුරගන්න බැරි ඒ දෙකට විතර ඔය තියන මුනෙේ. ඊට පසේ මන්ටෙක්නිකල් ලොපසකෙන් ඇ්වා මෙ කරන්න පුළුවන්ද කියලා. කරමුසල් කියලකුව පෙරා මට මතක ැඩියට දෙදස් දහයේ මහාගමර ගැ නායාමක්කාව දාශයේයාව නමුත් අමුණු දාහතත් වළපනය කොට්ටාශය කඩාන ගැ පුතුල යමුණ ඔන්න අදකත් බලන්න අදගත් තිෙන ඔන්න දැන් ජන සභාවට සමාජගයන් පත්කර ගැනීමේ අවස්ථාවවෙල මුුණ. ජ නිලධාරීන්ගෙන් කිසිම බලපෑමක්වත් මැදිහත්වීමක්වත් නෑ තමන්ගේ ගම දියුණු කරන්න හැකියාව තියෙනවා කියල හිතෙන තමන්ගේ ගමේ පිරිසක්හැමෝගේම එක ගත්වයෙන් තෝරා ගත්තා අපි ජීවත්වෙන ගමට අහිතක් කරන්න ගමේ කවුරුත් කැමති නෑනේ අන්න ඒහින්දා ගම දියුණු කරන්න මේ උදවිය කාවදත් මැලිවෙන එකකුත් නෑ. ගම දියුණු කරන්න රජයගෙනාපුම් මේ අලුත් සංකල්පය ගැන ගමේ උදවටත් හරි සතුටයි ඒ සතුට ඒ ගැමියන්ගේ වචන වලින් ම අපට අහල බලන්න පුළුවන්. අපට මේ ජන සභාව යටතේ අද දින්න ජන සභා පිටල ජන සභාව යටතේ අපේ තර තරුණ තරුණය ගොඩක් අපි යොම් කරගත්තයකට ඒ ඒ සභාවයටතේ අපි කරගන්නට කැමතිය දරුවන් හරහරි අපගේ යෝජන අස් මේ වකරගෙන ඉදිරියට කඩගයාමට මේ ජනභාව දුර ඉදියට කරගනයාමට ශක්තියක් දෙට අපි ගම ජනතාව හැටියට උන්නම්දවා. මේ ජන සබා කරන්සෙප්ටෙක් ගැන මට ගොඩක් හොඳයිඩිය එකක් තියෙනවා දැනට මොද හොඳ කමිටුව කියනෙ ගමෙන් තෝර අපත් කරගෙන ඉන්නවා සීයට පණහක් තරුණන් ජවය සමඟ සීයට පණහක් වැඩිහහිරි කට්ටයක්ත් සමා මේස්පේරෙන්න්සරි මහිතන ගොඩක් ලොක්කෝ දෙදයක් කර ගමට කරන්න පුළුවන් වේ කියලා අපි ස්සර ටැනගවම් ස්ටඩි කළ බලමු මේක තව ඉදිරි කාලේදි කෝම් ේදි කියලා මෙවර සස් පර භාග සඳහහා පිෙනී සිටින ශිෂ්‍යාවක් අදදිනේ අපිට සංවිධානය කළ තියෙන ජන සභා හැස්සීමේදී ගොඩක් කරුණු ඉදිරිපත් කරන්න හැමෝටම අවස්ථාවක් ලැබුණා අදදිනේ වැඩකටයුතු සාර්ථකයි කියයට මම හිතනවා ඒ වගේම ඉදිරියේදී අපේ ගම්මට ගුරුදනය බටහිර අප ග සියරු දෙනාගේම සහභාගීතවෙන් ඉදිරියට වැඩක් කරන්න හැමෝගෙම එකතුවෙන් අවස්ථාවක් ලැබෙ කියලා අපි හිතනවා. ඒගේ හැමෝගෙම ගැටලු සහ එයාගගේ තිය යෝජනා ඉදිරිපත් කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා ම හිතන. සංවර්ධනය පහළ මට්ටම හිට පු සමහර රටවල් අද සංවර්ධනය හිනි පෙත්තට මැවිත් ඒ වගේම එදා සංවර්ධනය ඉහලින් වැජපුුණු සමහර රටවල් අද සංවර්ධනයෙන් පහළට ගිහිල්ලා කොම වනත් අද සංවර්ධනය ඉහලින් මෙන්න රටවල් අතරින් චීනයට ලැබෙන්නේ ප්‍රමුකස්ථානයක් චීනයේ සංවර්ධනය කරාගිය ගමනේදී මෙන්න මේ අපි කියපු සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශය භාවිතා කරලා තියෙනවා ඒහින් දම වෙන්න ඇති පැරචීන කවිියකත් ඒ ගැන කියවෙන්නේ ඒ කවිය අපේ ජන සභාක්‍රමයටත් හොඳින්ම පැහෙන නිසා කවියෙන්ම අපේ සටහන නවත්වමෝ ඔබ ප්‍රජාව වෙත යන්න ඔවුන්ට හිතවත් වෙන්න ඔවුන්ගෙන් නිගෙන ගන්න ඔවුන් සමඟ සැලසුන් කරන්න ඔවුන්ට සේවය කරන්න ඔවුන් සතුව ඇති දෙයින් පටන් ගන්න ඔවුන් දන්නා දෙයින් ගොඩ නගන්න ඔවුන්ගේ කාර්ය අවසන් වූ පසු අප විසින් ඒ කටයුතු සිදුකරන ලදයි ඔබූහු කියත් නම් එතනැත්තේ හොඳම නායකත්වයයි.